සුබ දවසක් කොළ හැමෝටම ඔන්න මං අද ගොඩක් වැදගත් මාතෘකාවක් හැරගෙන ආවා. ඉතින් මං අද කතා කරන්න යන්නේ ප්‍රධානම ගර්භණී ලක්ෂණේ. ඒ කියන්නේ HCG කියන්නේ මොකද්ද? ඉතින් මේ HCG කියන එකෙන් තමයි ඔයා ගැබ් ගැන කියලා හොයාගන්නේ. ඉතින් මේ තිබිය යුතු HCG මට්ටම අනුව කොහොමද ඔයා පොසිටිව්ද, ඒ කියන්නේ ප්‍රෙග්නන්ට්ද නැද්ද කියලා හොයාගන්න විදිහ. ඉතින් HCG කියන්නේ මොකද්ද කියලා සම්පූර්ණ විස්තරය මම කියනවා. ඊකටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි දැන් යමු වීඩියෝ එකට. ගොඩක් වැදගත් වේ ඔයාලට මේක ඉක්මනින්ම ගර්භණී වීමට. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලම වීඩියෝ එකට යමු. HCG මට්ටම කියන්නේ Human Chorionic Gonadotropin. ඒ කියන්නේ ඒක කෙටියෙන් තමයි HCG කියන්නේ එය ඔබ ගැබ් ගැනීමත් සමගම ඔබේ ශරීරයේ වර්ධනය වන හෝමෝනයක්. එය ඔබේ වැදෑ මහ මගින් සාදනවා. ඉතින් වැදෑ මහ කියන්නේ ගර්භණී සමයේදී ශරීරයේ වර්ධනය වන තාවකාලික ඉන්ද්‍රියක්. ඉතින් එය ඔබේ ගර්භාෂයේ ශ්ලේෂ්මලයට සම්බන්ධ වන අතරේ පෙකණි වෙලාරහා ඔබේ ගර්භාෂයේ වැඩෙන දරුවාට ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ ලබා දෙනවා. ඉතින් මේ වැදෑ මහට කිසියම් හානියක් සිදුනොත් ඔබගේ දරුවාට සහ ඔබට මවට යන දෙදෙනාටම බරපතල ලෙස බලපාන ජීවිතයට පවා හානියක් වෙන්නට පුළුවන්. ගැබ්ගත් පසු HCG ඔබේ මූත්‍රා සහ රුධිරයේ අඩංගු වෙනවා. HCG රුධිර පරීක්ෂාව මගින් ඔබ ගැබ් ගැනීම කෙතරම් හොඳින් සිදු වෙලාද කියලා පරීක්ෂා කරගන්න පුළුවන්. ඉතින් ඒ ඔබේ තිබෙන HCG මට්ටම මගින් හඳුනා ගන්නවා. HCG මට්ටම මනින්නේ මිලිලීටරයකට මිලි ජාත්‍යන්තර ඒකක වලින් තමයි මනින්නේ. ඉතින් ගර්භණී නොවන අයට සහ ගර්භණී වුණායින් පස්සේ කොපමණද කියලා මම වීඩියෝ එකේ ඉස්සරහදී කියනවා. ඉතින් අපි දැන් යමු ඉස්සරහට වීඩියෝ එකේ. HCG මට්ටම මිලි ලීටරයකට මිලි ඒකක පහට අඩු නම් ගැබ් ගෙන නෑ කියලා තමයි සලකන්නේ. ඉතින් ඒ නෙගටිව් ප්‍රතිඵලයක් ලෙස හඳුන්වනවා. ඒ වගේම ඒකක 25ට වඩා වැඩි නම් ඒ අයට පොසිටිව් කියලා හඳුන්වනවා. ඉතින් මේ රුධිර පරීක්ෂාව මගින් තමයි මේ හොයාගන්නේ. ඉතින් මේ පොසිටිව් කියලා සලකන්නේ ඒකක 25ට වඩා වැඩි නම් විතරයි. ඉතින් පිරිමින්ගේ සහ පූර්ව ආර්ථව හරණයට පෙර කාන්තාවන්ගේ HCG සාමාන්‍ය මට්ටම ඒකක 0.02 සිට 0.8 දක්වා පරස්සයක පවතිනවා. ඉතින් මුල් ගර්භණී අවධියේදී HCG මට්ටම සෑම දින කිහිපයකට වරක්ම දෙගුණයක් වෙන්න පුළුවන්. සති 10කින් පමණ මේ උපරිම අගයක් ගන්නවා. ඉතින් ඊට පස්සෙ මට්ටම ස්ථාවරව පවතිනවා. ඒනොට සමහර අයගේ මේ සති 10න් පස්සේ මේ මට්ටම HCG ලෙවල් එක පහත වැටීමට පටන් ගන්නවා. ඉතින් ගර්භණී සමයේදී සාමාන්‍ය HCG මට්ටම 20,000 සිට 1,02,000 දක්වා වැඩි වෙන්න පුළුවන්. මේ හඳුන්වනවා. ඉතින් සාමාන්‍ය HCG මට්ටම ගර්භණී නොවන කාන්තාවන්ට සාමාන්‍ය මට්ටම විදිහට ඒකක 10ට වඩා අඩු වගයක් ගන්න පුළුවන්. ඉතින් ගැප් ගෙන ඇති අයගේ ඒකක ධන වෙන්න නම් ඒකක 25ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ස්ට්‍රිප් පරීක්ෂාවක් කරත් ඔබේ ශරීරයේ මුත්‍රාවල අඩංගු HCG ප්‍රමාණය ඒකක 25ට වඩා වැඩි නම් විතරයි ඒක පොසිටිව් කියලා හඳුන්වන්නේ. ඉතින් ඒකක 10ත් 25ත් අතර තිබෙනවා නම් HCG මට්ටම, ඒ කියන්නේ ඔබේ සාමාන්‍ය මට්ටමක තියෙන පුළුවන්. ඉතින් පස්සේ පරීක්ෂා කරනකොට ඒකක 25ට වඩා වැඩි වෙලා තිනවා නම් ඔබ ගැප් ගෙන කියලා හොයාගන්න පුළුවන්. මං හිතනවා ඉතින් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මං ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා මොනවාද මේ HCG මට්ටම වැඩිවීමත් සමගම ඔයාගේ ශරීරයේ ඇතිවන ලක්ෂණ. ඉතින් ඔයාලා ප්‍රෙග්නන්ට්ද කියලා හොයාගන්න පුළුවන් ලක්ෂණ තමයි මං ඊළඟට කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.